අපි ආසාවෙන් හදලා පිළිගන්වන කෑම අපේ චූටි බබා කෑමට ප්‍රතික්ෂේප කළොත් එයා දවසම බඩගින්න හිටියොත් මොනවත්ම කන්නේ නැතුව ඒක අපේ හිතට ගොඩාක් බාධදෙන කාරණාවක් වේවි නේද? මමත් ඔයාලා එක්ක බෙදාගන්නේ බබාලට කෑම කවද්දී මම අනුගමනය කරන පොඩි ටිප්ස් කිහිපයක්. බබෙක්ගේ ආමාශය ගොඩාක් පුංචි. ඉතින් මේක පිරලා තියෙන වෙලාවට අපි කොච්චර උත්සාහ කළත් බබා ආහාර ගන්නේ නැහැ. අම්මේ මගේ බණ්ඩි ෆුල් කියලා හරි පුංචිම කාලේ කටතද්ද කරගෙන ඉඳලා හරි එයාලා අපිට කියන්නේ එයාලගේ ආමාශය පිරලා තිබා. බබාගේ දත් දෙනවනම් ඒ දවස්වලටත් ඒ ආහාර ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. සමහර බබාලා මාස 9, 10 අවුරුද්ද වගේ කාලවලත් ආහාර ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලවලදී ඒ අකමැත්ත ප්‍රකාශ කරන්න එහෙමත් නැත්නම් එපා කියන්න ඉගෙන ගන්නවා. ඒකත් එයාලගේ වර්ධනයේ එක අවධියක්. මේක කෑම සම්බන්ධයේදී පමණක් නෙවෙයි. කිසිම අවස්ථාවකදී ඔයාගේ බපාව වෙනත් බබෙක් එක්ක සංසන්දනය කරන්න එපා. ඒකෙන් වෙන්නේ හිතට අනවශ්‍ය පීඩනයක් ඇතිවීම පමණයි. හැම බබෙක්ම එයාගේම විදිහකට විශේෂයි. ඒ බබා තරම් මගේ බපා මහත් නැහැ, ඇක්ටිව් නැහැ, ඒ බබා තරම් මගේ බපා කන්නේ නැහැ කියලා හිතන්න එපා. බබාගේ වයසට අවශ්‍ය වර්ධනය සිදුවෙලාද කියලා පමණක් වෛද්‍යවරයෙකුගේ සහය ඇතුව සැකහැර දැනගන්න. කිසිම වෙලාවක ඔයාගේ බබාට බලෙන් කෑම කවන්න එපා. බබාට ඇතිනම් මායේ බඩගිනි වුණාම කමු කියලා කියන්න. තරවටු කරහෝ අතපය අල්ලා කටට කෑම දැමීම වගේ දේවල් වලින් බබාගේ මනසට අමිහිරි අත්දැකීමක් පමණයි එකතු වෙන්නේ. ඒක ගොඩක් රටවල තහනම් ක්‍රියාවක්. හැමදාම එකම වෙලාවකට බබාට කෑම කවන්න. බබාගේ එක ආරවේලක් කවන්න විනාඩි 20කට වඩා ගත කරන්න එපා. එයා ඒ වෙලාවේ කෑවේ නැත්තන් කෑම එක ඉවත් කරන්න. නැවත ඊළඟ කෑම වෙලාව එනකල් මොනවත්ම දෙන්න එපා. එක කෑම වේලක් මිස් වුණා කියලා බබෙට මොනවත්ම වෙන්නේ නැහැ. නියමිත වෙලාවට නියමිත ස්ථානයක වාඩි කරවල බබාට කෑම දෙන්න. ගස් මල් පෙන්නමින් ඇවිද ඇවිද කෑම කවන්න එපා. බබාට බිබ් එකක් දාලා එයාගේ අතටම ස්පූන් එකක් දෙන්න. ඔයාටත් නොදැනුවත්වම පිළිවෙලකට කෑම කන්න බබා ඉගෙන ගනීවි. කෑම කවද්දි ෆෝන් එක, ටීවී එක, ටැබ් එක වගේ දේවල් බබාට දෙන්න එපා. ඒ වෙනුවට අපට බබා එක කතා කරන්න පුළුවන් කෑමවල පාට, රස, හැඩ වගේ දේවල් ගැන. චූටි බබාලට එයාලාස ටෝයි එකක් හරි ස්ටෝරි බුක් එකක් හරි දෙන්න පුළුවන්. එයාලගේ හිතර නිදහස් බවක් ගෙන එන්න. කෑම හදන වෙලාවට බබාලට කරන්න පුළුවන් පුංචි පුංචි වැඩවලට එයාලව සහභාගී කරගන්න. කෑම එකක් හැදිලා මේසෙට එන්නේ කොහොමද, ඒක හදන්න අම්මා තාත්තා කොච්චර මහන්සි වෙනවද වගේ දේවල් බබා එක කතා කරන්න. එයාට පුංචි පුංචි දේවල් පැහැදිලි කරලා දෙන්න. තමන්ගේ කෑම එක තනියෙන් හදාගන්න පුළුවන් ස්වාධීන දරුවෙක් ටික ටික බිහි වේවි. බ
බබාලා හරි මාසයි අනුකරණය කරන්න. ඉතින් අනිත් අය කෑම කනවා දකීති එයාලත් හරි ආසාවෙන් කෑම කනවා. බබාලා එක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න වගේම ටේබල් මැනර්ස් වගේ හොඳ දේවල් කියලා දෙන්නත් මේ වෙලාවට පුළුවන්. ඉතින් හැකි සෑම වෙලාවකදීම පවුල හැමෝම එකතු වෙලා ආහාර ගන්න. බබා කෑම ප්‍රතික්ෂේප කරන වෙලාවලට පැණි රස කෑම දෙන්න එපා. බබාගේ පුංචි හිතට තේරුම් යාවි මට පැණි කෑම ලැබෙන්නේ මම කෑම නොකා හිටියොත් කියලා. ඒක නිසා බබා කෑම ප්‍රතික්ෂේප කරද්දි වැඩි ගණන් නොගෙන ඉන්න. ඊළඟ කෑම වේල එන තෙක් ඉඳලා ඒ කෑම වේල පිළිගන්වන්න. බබා තේරුම් ගනේවි මම කෑම නොකෑවා කියලා කිසිවක් සිදු නොවන බව. අපිට වැඩිය කෑම කන්න ආස නැති දවස් තියෙනවනේ. බබාලටත් එහෙමයි. වෙනත් රෝගයක් නැත්තම් වේලක් දෙකක් බබා කෑම කෑවේ නැහැ කියලා එයාට මොනවත්ම වෙන්නේ නැහැ. බබාගේ කෑම කියලා ගොඩක් විශේෂ කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් වයසත් එක්ක බබාලව ගෙදර හදන කෑමවලට හුරු කරගන්න. එළියෙන් කෑම ගන්න අවස්ථාවකදී පිරිසිදු ස්ථානයකින් බබාටත් කෑම අරන් දෙන්න. බබත් අපි වගේම සාමාන්‍ය ජීවියෙක් බව අමතක කරන්න එපා. බබා සාමාන්‍ය ලෙස කෑම ප්‍රතික්ෂේප කරනවන බබාගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය විදියට වඩා අඩු නම් හෝ බබාගේ බර අදාළ බර ප්‍රමාණයට වඩා අඩු නම් නොපමාව වෛද්‍යවරයෙක් මුණගැසෙන්න. ආහාර නොකෑම යම්කිසි රෝගයක ලක්ෂණයක් විය හැකි නිසා. මගේ මේ ටිප්ස් වලින් ඔයාලගේ කෑම යුද්ධයට යම්කිසි උදව්වක් වෙයි කියලා හිතනවා. ඉතින් තවත් රසවත් බබාලගේ කෑම සම්බන්ධ වීඩියෝ එකකින් මම ආයෙත් ළඟදීම එන්නම්. තවත් අම්මලා එක මේ වීඩියෝ එක ෂෙයා කරගෙන අදහත් බෙදා හදාගන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. You Must Diary YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටෙන් ඉන්න.